കടുസി അനിമയാണ് ഇവിടെ കടുസി തന്നെ കടുസി ගන්න බෑ මගේ මොන දැක්කම තේරෙනවා ඇති හැමෝගෙම හිතුවත් නැති තරම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ආපු හැමෝම අඩලා තිබ්බා කියන්නේ හැමෝම කිව්වේ කාලෙකින් ලංකාව ඇතුලේ මේ විදිහේ ලෙවල් එකක් දැක්ක මූවි එකක් කියලා මම හිතනවා හැම කෙනෙක්ම මේ චිත්‍රපටියට ආදරය කරයි කියලා මම කියන්නේ මග අරගන්න නැතුව එන්න ඒක මග අරින්න ඕනේ නැති ෆිල්ම් එකක් කියලා මම කියන මං ඉන්න හින්දාම නෙමෙයි ඒක බැලුවොත් ඔයගොල්ලෝ මාත් එක්ක එකඟ වෙයි කියන විශ්වාසය මට තියෙනවා ඉතින් එන්න බොහොම ආදරෙන් ආරාධනා කරන්නේ ආදරේ විඳින්න ආදරේ මොන වගේද ලුකම් මොන වගේද කියලා දැනගන්න මේක තමයි හොඳම අවස්ථාව. ස්තුතියි හැමෝටම. මේක තමයි මම සහ ඔබ අපි සියලු දෙනාම ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙන සිනමාව. ඉතින් ඒ ප්‍රේක්ෂකයෝ බලාපොරොත්තු වෙන දේ තේරුම් අරගෙන මේ වගේ ලස්සන ආදර කතාවක් නිර්මාණය කරලා තියෙනවා වාසව බදුගේ කියන අධ්‍යක්ෂකවරයා. ඉතාම ලස්සන තුන්කොන් ආදර කතාවක්. ආදරය, මිතුරුකම, පාසල් ප්‍රේමය කියන්නේ ඇත්තටම අපේ ජීවිතවලට හරිම සමීප මාතෘකාවන් ටිකක්. ඉතින් ඒ සමීප මාතෘකාවන් ටික හරි ලස්සනට එකතු කරලා හදපු ලස්සන ආදර කතාවක්. මේක කාලයකට පස්සේ මම හිතන්නේ ආදරේ පදනම් වෙච්ච ෆිල්ම්යක් ලීඩාපු ඒ වගේම අපි ගොඩක් මහන්සිලා මේක කරේ මම හිතනවා මේ හાર્ඩ් වර්ක් එක එළියට ගිල දින අවුට්පුට් එකෙන් ඒ වගේම දැනටමත් ප්‍රතිචාර ලැබෙනවා ඒ වගේම මම ආසයි ආදරණීය ප්‍රේක්ෂකයන් මේ ගැන ප්‍රතිචාර ගැන කමෙන්ට් එකකින් වචනයකින් බලාපොරොත්තු වෙන්න ඉතින් ඔයගොල්ලෝ ගැන නරඹන්න නරඹලා අපිට කියන්න ඒ සම්බන්ධයෙන් ඔයගොල්ලෝ දැනෙන හැඟීම මොකද මම හිතන්නේ මේ ගොඩක් කට්ටිය එළියට ගිල තිබුණා ආයෙත් පොල්ලෙක් එක්ක තව කෙල්ල දෙන්නෙක් දාලා තමයි මේ කතාව අරගෙන යන්නේ කියලා නෑ එහෙම නෑ මේක හතර දෙනෙක්ගේ කතාවක් අවසානයේ දක්වාම හරිම අවිනිශ්චිත භාවයකින් යන වැඩක් ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ආදරෙන් ආරාධනා කරනවා සියලුම දෙනාට ඇවිල්ලා නරඹන්න මේ චිත්‍රපටිය එන්න අපේ ආදර කතාව බලන්න අපේ විශාල ආදරේ බලන්න කියලා අපච්චි ඇයිද අපච්චිට කොහොමද පුළුවන් වුණේ අම්මට සමාව දෙන්න අම්මට මං සමාව දුන්නේ සමාව දෙන්න අම්ම වරදක් කරේ නෑනේ අපච්චි මං අපච්චිගේ දුව එයා අපි දෙන්නම දාලා ගියා ඇයි අපච්චිට බැරි මාත් එක්කවත් අවංක වෙලා හිතේ තියෙන දේ කතා කරන්න සමාල්ලාට දුව මිනිස්සු කරන එක වරදකට වඩා ඒගොල්ලෝ කරන හොඳ දේවල් වැඩි ඒක වරදකට අපි ඒගොල්ලෝ අපේ ජීවිතෙන් අයින් කරොත් ඒ ඇති වෙන හිස්තැන එයාලට වඩා අපිට තමයි දඬුවමක් වෙන්නේ. ලස්සන සිනමාත්මක අත්දැකීමක් විඳගන්න ඔයගොල්ලෝ හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා. ඔයගොල්ලෝ හැමෝම ආසයිනේ ආදරය, සිනහව, ඒත් එක්කම ෆ්‍රෙන්ඩ්ෂිප් කියන එක යාළුකම් අතර ඇතිවන මේ පුංචි පුංචි දේවල් බලන්න. පවුලේ අම්මලා තාත්තලාගේ සම්බන්ධකම්, මේවා බිඳ වැටෙනකොට, මේවා එකතු වෙනකොට ඒක කොච්චර දුරට දරුවන්ට බලපානවද මේ දේවල් හැම එකක්ම මේ චිත්‍රපටයේ ඇතුලේ ලස්සනට කතාවකට එකතු කරලා තියෙනවා. ඒ ආදරයේ සුන්දරත්වය විඳගන්න හැමෝටම අද ඉඳලා එන්න කියලා ආරාධනා කරනවා. විශාල ආදරේ චිත්‍රපටය නරඹන්න සිනමා ශාලාල වලට අපේ මේ සිංහල සිනමාවට අවශ්‍ය වෙලා තියෙනවා මේ වගේ වෙනසක්. ඉතින් ඒ වෙනස ලස්සනට හරිම ආකර්ශනීය විදිහට තමයි මේ විශාල ආදර චිත්‍රපටය හරහා අපිට දකින්න හම්බෙන්නේ. ඉතින් ඒ වෙනස අත්විඳින්න ඕනේ. ඒ වෙනස, ඒ ලස්සන, ඒ කතන්දරේ මේ හැමදේම අත්විඳලා ඔයගොල්ලෝ තාසේ තිනේ අපේ සිංහල සිනමාවේ දේවල් වෙනස් වෙනවට. ඉතින් ඒ ආසාව ඉෂ්ට කරගන්න පුළුවන් මේ චිත්‍රපටය බලලා ඔයගොල්ලන්ගේ කමෙන්ට් එකක් දෙන්න. එන්න කියලා ආරාධනා කරනවා හැමෝටම ඇවිත් බලන්න. හරිම ලස්සන චිත්‍රපටයක් මුලින්දන් අගටම ආසාවෙන් බලන් ඉන්න පුළුවන්. පවුලේ සියලු දෙනාට ඇවිල්ලා රස විඳින්න පුළුවන් චිත්‍රපටයක්. ඉතින් ආරාධනා කරනවා සියලු දෙනාටම ඇවිල්ලා විශාල ආදරේ බලන්න කියලා. මගේ අතින්ම රචනා වුණ ඒ වගේම තනු නිර්මාණය වුණ සහ ඒ වගේම ලහිරු අයියා විසින් සංගීතවත් වුණ රෝමියෝ කියන song එක විශාල ආදරේ film එකෙන් ඔයාලට රස විඳින්න පුළුවන්. ඉතින් මට මේක විශේෂ වෙන්නේ මගේ අතින්ම පළවෙනි වතාවට රචනා වුණ සහ තනු නිර්මාණය වුණ ගීතයක් චිත්‍රපටයකින් හමු වුණ පළවෙනි අවස්ථාව තමයි මේක මගේ රසිකයින්ට. ඉතින් ගොඩාක් ආදරෙන් ආරාධනා කරනවා විශාල ආදරේ බලන්න කියලා. ਸੁਭਿਹਾ ਬਲਾ ਸਿਤਿਆ ਤੈਨੂੰ ਬੇਸੰਦੀ
හයි තාදී කොහොමද? ඔයාට කියන්න සචින් ස්කූලේ කාලේ මොන හරි දෙයක් මතක් කරොත් තාදි මතක් කරන්නේ ඔයාව. අනේ සච්ච ස්වීට් හාට්. දැන් ඔයා මොකද මෙතන? මට හරි වැඩේනේ උනේ ටැක්සි එකක් එනකන් ආන. වාසව බදුගේ ඉතාම විශිෂ්ට නිර්මාණයක් කරලා තිනවා ආදරය ගැන හදවතට දැනෙන නිර්මාණයක් කරලා තිනවා ඌ දක්ෂෙක් තාරුණ්‍ය නරබීතු චිත්‍රපටයක් මම පෞද්ගලිකව ඉතාම රසවින්ද චිත්‍රපටයක් කියලා කියන්න පුළුවන් විශාල ආදරේ ඉතාමත්ම ලස්සන චිත්‍රපටයක් විශේෂයෙන්ම කියන්න ඕනේ තරුණියන්ට අපේ යූත් එකට හොඳ වෙනසක් වෙයි වාසව බදුගේ වගේ ඩිරෙක්ටර්ස්ලා ඇත්තරම මේ රටට සම්පතක් කියලා කියන්න පුළුවන් පවුලක් එකතු වෙලා බලන්න අරබන්න පුළුවන් මගේ අවුරුදු 7 දුවත් ඇඬුවා මේ චිත්‍රපටය බලලා ඉතින් හදවතට කතා කරන චිත්‍රපටයක් ආදරණීය ප්‍රාර්ථනා එකෙන් තමයි මම යසස්ට කැමති වෙන්නේ ඉතින් මේ චිත්‍රපටියේ විශාල ආදරෙත් යසස් ඊට එහා දක්ෂ ලෙස සංගීතයේ යෙදලා තියෙනවා ඉතින් මම සුබපතනවා සියලුම දෙනාට අපේ කලා ශිල්පයට මෙවැනි හදවතට සමීප නිර්මාණ දායක කරනවා තාරුණ්‍යයට මොඩර්න් ෆිල්ම් එකක අවස්ථාවේ තියෙනවා නම් මං හිතන්නේ ඒක වාසව පුරවලා තියෙනවා රූපමය වශයෙන් හරි ලස්සන අත්දැකීමක් දිනක්ෂි රශිපබා සචින් එහෙම හරි ලස්සනට ඇක් කළා තියෙනවා ශ්‍රී ලංකන් ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකට මොඩර්න් එක්ස්පීරියන්ස් එකක් ලස්සන රූපමය අත්දැකීමක් බලන්න විශාල ආදරේ ඇත්තරම විශාල ආදරයක් ඒක හරිම ලස්සනයි මං ගොඩාක් රසවින්දා ලංකාවේ තරුණ පරපුරට බිහිවෙච්ච හරිම සුන්දර චිත්‍රපටයක් ලංකාවේ ඉන්න ඔක්කොටම අපේ තරුණ පරපුරේ ආදරයට ආදරේ කරන අය ඇවිල්ලා විශාල ආදරේ බලන්න සමහරට මේක ඔබේ කතාවක් වෙන්න පුළුවන් මගේ දෙවෙනි සිනමා නිර්මාණයේ පළවෙනි කුණේ ආදරණීය ප්‍රාර්ථනා ඉතින් හරිම ලස්සන මේ කණ්ඩායමක එක වැඩ කරේ දිනක්ෂි සචින් රශිප්‍රභා සානිමේෂ් සමගිය අනිත් කණ්ඩායම ඉතින් බොහොම සුන්දර අත්දැකීමක් වුණා විශාල ආදරේ චිත්‍රපටේ මම ආරාධනා කරනවා ආදරණීයන්ට මේ චිත්‍රපටය බලන්න ඔබේ අදහස් ප්‍රකාශ කරන්න කියලා ස්තුතියි ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයෙන් පසු මේක තමයි අපේ දෙවැනි ප්‍රයත්නය. ඉතින් මේකත් ආදරණීය ප්‍රාර්ථනා වගේම ඊටත් වඩා අපි සෑහෙන මහන්සි වෙච්ච ප්‍රොජෙක්ට් එකක්, ෆිල්ම් එකක්. මම හිතනවා මේකේ සංගීතමය පැත්තෙන් මියුසික් ඩිරෙක්ෂන් එකෙන් මම සාධාරණත්වයක් නිර්මාණයට සාධාරණත්වයක් ඉටු කරා කියලා. ඉතින් පවුලේ සියලුම දෙනා නැරඹිය හැකි තාමත් ලස්සන ආදරණීය කතාවක්. ඉතින් මම ආරාධනා කරනවා සියලුම ශ්‍රී ලාංකිකයන්ට ඔගොල්ලෝ එන්න ආදරණීය ප්‍රාර්ථනා චිත්‍රපටයට ඔගොල්ලෝ දීපු ආදරය වගේම විශාල ආදර චිත්‍රපටයට අපි ඔගොල්ලෝ ඒ ආදරය අපි ලබා දෙයි කියලා. ඉතින් මම ආරාධනා කරන සියලුම දෙනාට එන්න. විශාල ආදරේ කියන්නේ මම දෙවෙනි පාරට පද රචකයෙක් කරපු ගීතය. ඉතින් මුලින්ම මට අවස්ථාවක් හම්බෙන්නේ වාසවල කරපු ආදරණීය ප්‍රාර්ථනා ඔස්සේ. මේ සෙකන්ඩ් ෆිල්ම් එකටත් මට දායක වෙන්න හම්බෙච්ච එක නම් බොහෝසෙයින් වාසවටත් අපේ අසස්සත් බොහෝසෙයින් මම ස්තුතිවන්ත වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා සියලුම ප්‍රේක්ෂකයින්ට ඇවිල්ලා මේ ෆිල්ම් එක ඔයගොල්ලෝ බලන්න. මේක මගේ පළවෙනි මූවි එක. හොඳ අවස්ථාවක් මට ලැබුණේ. ඒ කතාව ඇත්තටම මේ මගේ ජීවිතයත් එක්ක සහසම්බන්ධ කරලා බලනකොට මට ගොඩාක් අදාළ වෙන කතාවක්. මගේ චරිතය, මම මගේ දුවට කියන කතන්දරය ස්වභාවයෙන්ම ඇත්තටම මම වගේ. ඉතින් මම හිතන්නේ මට ඒක සාමාන්‍යයෙන් ඇක් කරන්න ටිකක් පහසු වුණා. මොකද මගේ සාමාන්‍ය ජීවිතෙත් මේට ගොඩක් සමානයි. ඇත්තටම රතරෝස ටෙලිඩ්‍රාමක ඇඩ් කරාට පස්සේ චාපයි කැරක්ටර් එක මං තාදිගේ අම්මා අනුරාධි කැරක්ටර් එක කරා. හරිම සන්තෝසයි. මොකද අවුරුදු 33 පස්සේ සිනමා පටයක මම රඟපෑවේ. මේකට රඟපාන්න එන්න කිව්වම මං ඇත්තටම සන්තෝෂෙන් ආවේ කතාව අහලා. ඒක තරුණ හදවත්වල තරුණ ආදරයක් ගැන කියන කතාවක්. ඉතින් මටත් මේකට සහභාගී වෙන්න ලැබුණාට මට ගොඩක් සන්තෝසයි. විශාල ආදරණීය චිත්‍රපටිය මගේ දෙවෙනි චිත්‍රපටිය. ඉතින් පළවෙනි එක ආදරණීය ප්‍රාර්ථනා. ආදරණීය ප්‍රාර්ථනා වගේම මේකත් ඇත්තට ආදරණීය චිත්‍රපටයක්. ආදරේ කියන කතාවේදී ජයවර්ධනම කියලා දෙයක් තියන්න විදිහක් නැහැ. ආදරේ කියන්නේ ආදරයට. ඉතින් මේ ආදරේ විඳ ගන්න මම හැමෝටම එන්න කියලා ආරාධනා කරනවා. Sitiyan enumes vihamala sitiyan